හොඳයි ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ කන්කසන්තුරේ වරායට යාබදව තියෙන කීරිමලයි ප්‍රදේශයට. ඉතින් මගේ පසුබිමෙන් දකින්න තියෙන්නේ බොහොම සුප්‍රසිද්ධ කීරිමලයි පොකුණ. සැබවින්ම මෙතන තියෙන විශේෂත්වය තමයි මුහුදට යාබදව මේ පොකුණ පිහිටා තිබුණත් මේ පොකුණේ තියෙන ජලය මේ මිරිදිය වීම. ඒ වගේම ස්වභාවික උල්පත් රසකින් මිරිදිය උල්පත් රසකින් මේකට ජලය උනනවා කියන කාරණාව තමයි පරිවේශකයන් විසින් හොයාගෙන තියෙන්නේ. ඒ වගේම මීනා මේ Hindu ජනතාව තුළ ඊටත් එහා වෙනත් විශ්වාසයන් තියෙනව නේද මේ පොකුණත් එක්ක බැඳිලා? ඔව් අයියේ මේ එන බිලීවර්ස්ලාට බිලීව් එකක් තියෙනවා මේ මේකේ නාලා ගියොත් එයාලා ගාව තියෙන අර රෝගින් එහෙම අයින් වෙනවා කියලා එයාලගෙන්. ඒ වගේම එයාලා ගාව මොනාරි ප්‍රාර්ථනාස් තියෙනවා නම් නැත්නම් මොනාරි ඇම්බිෂන්ස් තියෙනවා නම් මේකට ඇවිල්ලා නාලා එක ගීලා ටෙම්පල් එකකින් ප්‍රේ කරලා එක එයාලා කරගන්නවා. ඔව් මීනා මේ පැරණි හින්දි පොත්පත්වල සඳහන් වෙනවා රාම රාවණ අර්ජුන වැනි රජවරුන් පවා මේ පොකුණෙන් ස්නානය කරලා තමන්ට තිබුණු වේ අපල උපද්‍රව වෙනුවෙන් සෙත් ශාන්තිය බලාපොරොත්තු වුණා කියලා. ඉතින් කතා කරන්නට ගියොත් බොහෝ තොරතුරු ඉතිහාස තොරතුරු මේ පොකුණ මේ ප්‍රදේශයේ සම්බන්ධව තියෙනවා. ඉතින් නමුත් ඒකට වෙලාව නෙවෙයි. බොහෝ ලස්සන දේවල් වැදගත් දේවල් තවත් නරඹන්න තියෙන අපි ටිකක් කැවිදගෙන යමු ඉස්සරහට.